මේකේ කවුරුත් හිටියේ නෑ. එයා තමයි මේ රටේ හිටපු එකම සුදුස්සා. ඒ නිසා තමයි දුන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා කියන්නේ. රනිල් මහත්තයට අපි කියන්න කැමති අපේ ප්‍රතිපත්තිය රට විකුණන කණ එක නෙමෙයි. පැසිල් රාජපක්ෂ මැතිතුමාලා, නාමල් රාජපක්ෂ මැතිතුමාලා, රෝහිතලා, ජොන්ස්ටන්ලා, ඒ වෙලාවේ චන්දසේන්ලා, මේ වගේ මේ ඇමතිවරු මන්ත්‍රීවරු මේගොල්ලෝ බය වුණා. බැරි වෙලාවක රනිල් මහත්තයෙන් පිට මේවා දුන්නොත් එහෙම මේගොල්ලෝ කරපු දේවල් එළිවෙයි. එළි වුණාට පස්සේ මේගොල්ලන්ට හිරේ විලංගු යන්න වෙයි. මේකේ ආරක්ෂාව සඳහා හොඳම කෙනා රනිල් රට ගැන හිතලා නෙමෙයි රනිල් මහත්තයාත් කළේ මේ පවුලේ ආරක්ෂාව සඳහා හොර මැරකම් කරපු අයගේ ආරක්ෂාව සඳහා තමයි. ව්‍යවස්ථාදායකතුලින් තුන් වතාවක් ශේෂ අධිකරණ දීලා තියෙනවා තීන්දුවක්. ඒ තමයි ජනාධිපතිවරයාගේ දූරකාලය අවුරුදු 5යි කියලා. දැන් අතත් දාන්න හදන මුට්ටියක් අපි මේ රටේ ජනතාවට කියනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මුට්ටිකාරයෙක්. ඒ නිසා මේ මුට්ටි වලට අපට අහුවෙන්න බෑ. වර්තමාන ජනාධිපතිවරයා හැසිරෙන්නේ සදාකාලික ඒකාධිපතියෙක් වියරුවේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව ඔර මැරකම් යටිමඩි ගසා ගැනීම සංගමා ගැනීමට මේ ආණ්ඩුවේ කූඩාරු මාසයට රිංගගෙන ඉන්න පොහොට්ටේ චෞර කණ්ඩායමට කියනවා අපි ඔබ සියලු දෙනා තව දින කීපයකින් එළඹෙන මැතිවරණයෙන් පස්සේ සහ මුලින්ම පරාජයට පත් කිරීම සඳහා වන අරගලය අපේ දස දෙනා වගේම තමයි පාර්ලිමේන්තුවේ සෙසු සාධනීය මන්ත්‍රීවරු එකතු කරගෙන හොරු නොවන පාර්ලිමේන්තුව ගොඩනැගීමෙන් අරගලයේ දිගටම අපි ගෙනියනවා කෙනෙක් කියනවා. දැන් මේ රට හරි පාරට ගේන්න මේ රටේ මහ ජනතාවට හිටන්ද ඡන්ද වරම එනවා. ඔබ කල්පනා කරලා බලලා තීන්දුව తీරණය ගන්න කියලා අපි ඉල්ලන්නේ. පක්ෂයෙන් විපක්ෂයෙන් කමන්නේ ඔබේ ගමෙන් මේ රට හදන්න පුළුවන් සාධාරණ මිනිස්සු ටිකක් ගේන්න. සමගියට සහාය දෙනවද නැත්නම් සමගිය සමාජිකත්වය ගන්නවද? අපි කියෙන්න සමගි ජනබලවේගයේ සමාජිකත්වය අරගෙන ගියපු කීප දෙනෙක් ඉන්නවා. මම කියන්න සමගිය. හරි ඔබතුමාලා හතර දෙනා චරිතේරත් දල සරහප් පෙරම DLP තුමාලත් එක්ක තාමත් ඉන්නවද? ඔව්. අපි 13 දෙනාම දැන් ඉන්නේ එක තැනක. ඒ නිසා දැන් අපි අනිවාර්යයෙන්ම සමගි ජනබලවේගයත් එක්ක ඉදිරි මැතිවරණයේදී අනිවාර්යයෙන්ම නොංගෙන්ක එකට හිට. මේ අතර නීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරියද සමගි ජනබලවේගය හා එක්ව තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.